විෂන් කෑ විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි නව ග්ලෝ ඇන්ඩ් ලව්ලි මල්ටිවිටමින් ග්ලෝ සීරම් සංයෝගය ඉල්වෙලිය විත් ග්ලෝ එක තෙකුණයක් ජානු මේ මල්ලි බබා නම මොකද්ද මල්බෙරි එයා චොක්ලට් කරන්නේ ස්කොට් Anytime combo. Obata dama 555 reload kara activate karaganna. SLT Mobitel. Sekara Indiyawata palaya. Police asata veligasa darunu aparadakaru ratin pitawayai. Aniwaryen moka muhudu margen Indiyawata panla yanne. සේකරයත් ආඳ වගේ මිනිහා අල්ලා ගන්නම බෑ කවුද මේ සුල්තාන්? ඒ පාර මොකාට දෙන්න හදන්නේ? අල්ෆොන්ස් මහත්තයා නොදන්න කෙනෙක් නෙවෙයි. මම? සීකර්. දැන් ඉන්දියාවට පැනලා ගියා කිව්ව නේද? මේ පත්තරෙත් තියෙන්නේ. සංගි මොකද මේ චතුර අයවා මේ වාහනේ මගින් නවත්තගෙන මේ මාත්‍ය මෙතන පාර මැදි හිටගෙන ඉද්දී වාහනේ යන්න බෑනේ මොකද සංගීත් මේ වැඩේ තේරුම මම මේ ආවේ අය කියලා අහන්නේ ඒක මොකටද ඔට ශාක්‍ය මේ සංගීත් ප්ලීස් වද දෙන්න එපා අපේ ගෙදරට එන මිනිස්සු මගින් නවත්තගෙන අහන්න තරම් දින අයිතිය මොකද්ද ඔට මං ආවේ විසලියෝ බලන්න චතුරා වාහනේ මිදුලට ගන්න රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන ඇමතුමට ඔබත් සම්බන්ධ වන්න. මග නොහැරෙන සුපුරුදු පෝෂණය අදම ට්‍රයි කරලා බලන්න. ජානු
උන්තර ඩයල් එක. සේකර මහත්තයා අලේ ඉඳන් දැල්ලටම හැමදේම කරාගෙන තියෙන්නේ. ඔය මේ රතු අජිත් කියන්නේ ඔකට තමයි. ජානුව ඉස්සර කරගෙන ඔක කරන්න යන වැඩි මම දන්නවා. මොකද්ද? උන්ව පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි. එහෙනම් දැම්ම මගේ සුද්ධිට මේක කියන්න ඕනේ. එයා මේ මොනවත්ක්වත් දන්නේ නැහැ. අනේ අපි ඉක්මනට එයාට මේ ගැන කියමු. දැන් එතකොට මේ වෙනකොට සල්ලි කීයක් විතර ඇවිල්ලා තියෙනවද? ඔය කවුරුත් බබ්බු නෙමෙයි. ඔය හංගලා ගහන්න බෑ. හැම දෙයක්ම ඩිරෙක්ට් වෙන්න ඕනි. හරි? සේකර මහත්තයා හැමදේම දන්නවා. මට දැනගන්න ඕනේ කීයද account එකට වැටුණ ගාන කියලා. එච්චරයි. ඔය account එක මගේ සුද්ධිකේ දෙන්නගෙම. හරි, වැල්වට අරන් ඕනේ. කීයද ගාන? කෝටි දෙකයි. ඒ කියන්නේ ලක්ෂ දෙසීයයි. කෝටි දෙකයි කියන්නේ ලක්ෂ දෙසීය. ඔව්. ඊළඟට ඔය අජිත්කාරය කරන්නේ මොනවද කියලා මම දන්නවා. ඊට කලින් කරන දෙයක් කරගන්න වෙයි. ඊට කලින් මේක විසඳන්නම ඕනේ. ඔව්. සේකර මහත්තයා හරි. ෆ්‍රයිඩ් රයිස් වලට no solution. අලුත් no recipe දැනගන්න WhatsApp කරන්න. වෙල්වට් අලුත් වෙලා ගානත් අඩු වෙලා. දැන් රුපියල් 110ක් පමණයි. ජානු. බිල් ගෙවන්න බීලෝඩ් කරන්න සංයලන් ඕන දෙයකට ජස්ට් පේ තියෙන ඇප් එකක් එක ලයිෆ් එක ඊසි කරගන්න. ඔසප්‍රීම ඔබේ සෞඛ්‍ය කොටසක්. ඉතින් ඇයි ඔබය ඔබේ පවුලේ අයගෙන් හංගන්නේ? ඊවා විශ්වාසයෙන් පෙරමුණේ. අපි මේ වැඩේට මගේ සුද්ධිව සම්බන්ධ කරගන්න ඕනේ. තමුන්ට වැඩිය ජානු ගැන කැක්කුම මට තියෙනවා. තමුන් එක දන්නවනේ. මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්න හේතුව. දැන් ඔතන account එකේ ලක්ෂ 200ක් තියෙනවනේ. ඔව්ව මේ තමුන් මාන්සි වෙලා හරි හම්බ කරගත්ත සල්ලි නෙවෙයිනේ. ඈ ඔය නිකම්ම account එකට කඩාපාත්ච්ච සල්ලි. හරි, මට දැනගන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳුවාම මට ලැබෙන කොටසේ ගාන කීයද කියලා විතරයි. ඒ කියන්නේ ඒ කියන්නේ සේකර මහත්තයා අහන්නේ ගාන කීයද කියලා. මොකද අපි වැඩේ කරනකොට ගාන දෙන්න එපේ. ඒක කියන්න බෑ. ඇයි? මොකද එහෙම කියන්නේ? අපිට කල් නෑ. අල්පොන්සෝ, මෙතන තියෙන්නේ ජීවිතේයි මරණයයි අතර ආතල් කැඩෙන ප්‍රශ්නයක්. ජානුට මොනවා හරි වුණොත් තමුන්ගේ ලස්ස 207කට වැඩක් නැතිනවා. ඒ නිසා මට ඉක්මනට උත්තරයක් ඕනේ. මට වැඩි වෙලා මෙතන රැඳෙන්න බෑ. මිනිහට ජානු වෙනසක් පෙන්නලා හදන්නපා. ඔයා බිස්නස් එක පටන් ගන්නවා කියන්නේ ඌ කියන විදියට ඒක හවුල කරනවා කියලත් කියන්නේ. අයියේ අපි මේක නංගි ඔයත් නිකන් නැලවෙන්න හදන්න එපා. මම මේක විසඳන්න හදද්දි දැන් අජිත් මේ ජානුගේ නම මේකටත් ගෑවුනාම ඉතින් ගෑවෙන්නේ නැහැනේ මල්ලි. ඔයාට නිකන් මාව පේන්නේ ජෝකර් කෙනෙක් විදියටද?
නෑ 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 අජිත් sorry මෙව්වා මේ පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි මල්ලී අන්න ඒක මතක තියාගන්න මන් තව එකපාරක් try කරලා බලන්නද ජානු වැඩක් වෙන්නේ නෑ නේ ඩාලින් ඔයා හොඳටම දන්නවනේ මේ තත්ත්වේ තියාගෙන වැඩ කරන්න ඩාලින් පදිරි වෙන්න යන්න එපා මම මේ කියන්නේ මේ මේ ජානුට තියෙන ආදරේට ඔයා කරන්න ඕනේ මෙච්චරයි ජානු මම ඔයාට තැනක් ලෑස්ති කරලා දෙනවා ඔයා එතන ඕපනින් එකක් ලෑස්ති කරන්න ඕපනින් එකට පොල් පොට්ට ඉන්වයිට් කරන්න නැකතට ඌ එතනට ගෙනත් දෙන්නකෝ ඉතුරු වැඩ ටික මම බලා ගන්න ජානු චතුර යන්න කියලා ශාක්‍ය මොනායි උමනාත් තිබ්බොත් කියන්න මාත් මේ ළඟනේ ඉන්නේ අයියට ත්‍රිවිල එහෙම යන්න අමාරු වෙන්නේ ඔය හයර් දුරන් ත්‍රිවිල් ටැක්සි ඕන තරම් තියෙන්නේ වෙනතර ඒවගෙන ගිය ශාක්‍ය ඒක ඔයාට අදාල නැනේ සංගි ගින් එන්න ගයි හොඳයි ගින් එන්න ශාක්‍ය ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලංකාවේ සර ජින්ජර් වලින් හදන මන්චි ජින්ජර් මූඩ් ෆික්ස් කරන්න. මරු ඉඟු. ජානු. යුත්තේ ෆේවරිට් ඇප්ස් අතර ඕනතරම් ස්විච් වෙන්න. මාසෙට රුපියල් 348යි. අපේ චන්දේ සනී ඩිටර්ජන්ට් පවුඩර් වගේ අපේක්ෂකෙක්ට. සනී, ඩාලි බට්ල වෙතින්. ආඩ පින් චතුර කරපු උදව් වලට ශාක්‍යාර ඉක්මනට මිනිස්සු විශ්වාස කරන්න. ඔයලා බලන්න. හරි හරි බං. මේ වෙලාවේ උදව්වන්නේ කරේ. කොහොමාරී ඉතින් උදව්වම ආවේ මිනිහ ගැටරින් ගන්න පාර හදාගත්තා. මෙච්චර දේවල් වෙලා ශාක්‍ය තාම ඇදිලා නැහැ. චුට්ටි ආරද්ද කරන්න නෑ බං. අපි කාත් එක්ක හරි කතා බහ කරද්දී ඒ කරන ගනුදෙනු සීමාවක් ඇතුවේ තියාගන්න. ඔෂාක අපිට තවත් ප්‍රශ්න ඕනේ නෑනේ. ඇයි ඔයාලට මොකක්ද තියෙන ප්‍රශ්නේ? මට මං කැමති යාළුවෙක් ආශ්‍රය කරන්න බැරිද මට? මං කැමති යාළුවෙක් මට ගෙදරට ගෙන ගන්න බැරිද? හරි දැන් එහෙම කතාවක් නෙවෙයි අයියේ කිව්වේ. අනේ මේ කට වහගෙන ඉන්න සංගීත් ති ප්‍රශ්න කිකේ ප්‍රශ්න අවුලවන්නේ නැතුව ලැජ්ජයි කැත වැඩ මේව ෂි
දැන්වත් ඔයා පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ ජානු. ඔයාට මේ බිස්නස් හරියන්නේ නැහැ. අයියෝ නිමේෂ් පොඩ්ඩක් කටවහන් ඉන්නකෝනේ. මගේ ඔළුවත් එක්ක රිදෙනවා. මුල ඉඳන්ම මං ඔයාට කිව්වා ඔයා ඇහුවේ නැහනේ. අනික ඔය මිනිසුන්ගෙන් පරිස්සම් වෙලා ඉන්න. බලන්න. ඔයා මේ කොහෙටද එක්කන් ඇවිල්ලා තියෙන්නේ කියලා මේ මිනිස්සු. නිමේෂ් මං කරන්න ඕනේ මොකද්ද කියලා මං දන්නවා. ඔයා ඉතින් මං කියන දේක් පිළිගන්න කැමති නෑනේ. ඔව් ඉතින් මං බබෙන් නෙවෙයිනේ. ජානු. නිමේෂ් ප්ලීස් තවත් කියවන්න එපා. ජානු මං කියන්නේ ඔයාගේ හොඳට. අයියෝ ප්ලීස්. ජානු ඔය සල්ලි අර මිනිහට ඔයා අරන් දීලා මේ වැඩෙන් ඔයා අයින් වෙන්න. නිමේෂ් මගේ ඔළුව කන්න දුව පැත්තකට වෙලා ඉන්නවද? ජානු අපි මෙතන ඉක්මනින් යන්. අපි දැන් මොකද කරන්නේ සෙත් අයියේ? අපි ඉක්මනින්ම මෙතන යන්. ඕක තමයි අපි ඉක්මනින් කරන්න ඕනේ. නිමේෂ් අපි යන්. රිස්කියක් තමයි ගන්නෙ රයිට් මොකද මේක මාට උනොත් මම ගස් අපි අතර මොන දේවල් වුණත් ඔයා මාව දාල කොච්චර දුර ගියත් සුද්ධියේ මං තාම ඔයාට ගොඩක් ආදරේ ඔයා මට වැරදි කරලා නෑ ඇත්තටම මමයි වැරදි මගේ සුද්ධියේ කොහොමද අයියේ මට මෙහෙම කරන්නේ Thank you.